And now, live at 12. අයිබෝවන් අද ශනිදාවෙත් අපි සූදානම් මේ දහවලේදී ගත වෙන දවසේ සිදුවන හැම දෙයකම ඇත්ත වගකීමෙන් යුතුව ඔබට පවසන්න. අදත් live at 12 සමගින් ඔබ හමුවන මම සජිත් රන්සිංහ. මම චවිකා ගුණසේකර සුපුරුදු පරිදි මුලින්ම බලමු සිරස්තල. සැකකටයුතු ලෙස වත්කම් ඉපයූ කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයෙක් පොලිස් අත්අඩංගුවට. පරිසර සංරක්ෂණය වෙනුවෙන් ක්‍රියාත්මක සියලු වැඩසටහන් වඩාත් ශක්තිමත් කිරීමට ජනාධිපතිගෙන් මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස්. පවුල් ආරවුලක් හේතුවෙන් දරුවන් තිදෙනා සමග වසපානය කළ ගිරිතලේ මව. සැකසහිත ලෙස උපයාගත් බව පැවසෙන වත්කම් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි හේතුවෙන් කුරුණෑගල ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු අදාළියම කුරුණෑගල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. පොලිසිය සඳහන් කරන්නේ තවත් චෝදනා කීපයක් මේ වෛද්‍යවරයාට එරෙහිව එල්ල වී ඇති බවයි. සැකසහිත ආකාරයෙන් වත්කම් උපයා ගැනීමක් සම්බන්ධයෙන් කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයෙකුට එරෙහිව කුරුණෑගල පොලිසියට ලද තොරතුරු වලට අනුව AOC කළ පරීක්ෂණ වලින් අනතුරුව අදාළියම සැකකාර වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට පත්වැත්තේ කුරුණෑගල නුවර පාර වීරසිංහ මාවතේ පදිංචි 42 වෙරිදි ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙක් බවයි කුරුණෑගල පොලිසිය පවසන්නේ. සිසේරියන් සැත්කම් සිදු කිරීම සම්බන්ධයෙන්ද මෙම වෛද්‍යවරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා. පොලිසිය පවසන්නේ මෙම සැකකාර වෛද්‍යවරයා 2015 වර්ෂයේදී මැතිවරණ අපේක්ෂකයෙකු ලෙස මැතිවරණයකටද ඉදිරිපත්ව ඇති බවයි. මේ අතර පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ තම වෛද්‍ය සේවා කාලය තුලදී ඉතා ඉහළ වත්කම් උපයා ගනු ලැබුවේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීමට පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. පරිසර සංරක්ෂණය වෙනුවෙන් ක්‍රියාත්මක සියලු වැඩසටහන් වඩාත් ශක්තිමත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා. මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් එතුමා මේ උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ ශ්‍රවණාගාරයේදී මෙම ප්‍රගති සමාලෝචන රැස්වීම පැවැත්වුණා. පරිසර අධිකාරිය මගින් මෙතෙක් ක්‍රියාත්මක කරනු ලැබූ වැඩසටහන්වල ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳව එහිදී ජනාධිපතිතුමාගේ අධීක්ෂණයට ලක්ව තිබෙනවා. එළඹෙන ජුනි මාස 5 වන දිනට යෙදෙන ජගත් පරිසර දිනයට සමගාමීව පරිසර සතියක් ප්‍රකාශයට පත් කරමින් පරිසරයේ වෙනුවෙන් මේ වන විට ක්‍රියාත්මක කර ඇති සියලුම වැඩසටහන් කාර්යක්ෂම කිරීමට වහා සැලසුම් සකස් කරන ලෙසයි ජනාධිපතිවරයා මෙහිදී බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනේ. මේ අතර ශ්‍රී ලංකා සංගීත කණ්ඩායම් සංසදයේ සමාජිකින් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක්ද ඊයේ පැවැත්ුණා. පසුගිය පාස්කු එළිදා ප්‍රහාරයත් සමග ආරක්ෂක හේතුන් මත සංගීත ප්‍රසංග නොපැවැත්වීම හේතුවෙන් පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම සංගීත කණ්ඩායම් ක්ෂේත්‍රයට අදාළ වෙනත් ගැටලු කිහිපයක් පිළිබඳවද මෙහිදී අවධානය යොමු කරමින් සාකච්ඡා කළ බව ශ්‍රී ලංකා සංගීත කණ්ඩායම් සංසදයේ සමාජිකින් සඳහන් කළා. ලොව කුඩාම පිරුවානා පොත් වහන්සේ ඓතිහාසික ශ්‍රී දළදා වහන්සේ වෙත පූජා කිරීමේ පුණ්‍යමය කටයුත්තක් ඊයේ සිදු කෙරුණා. මහා සංඝරත්නය දියවර නිලමේවරය ඇතුළු සදහැවතුන් පිරිසක් මේ සඳහා සහභාගී වුණා. ලොව කුඩාම බෞද්ධ ග්‍රන්ථය වන චූල පුස්තක පිරුවානා පොත් වහන්සේගේ මුද්‍රිත පළමු පිටපත ශ්‍රී දළදා වහන්සේ පාදමූලයෙහි පූජා කිරීමේ පින්බර මංගල්‍යය ඊයේ සන්ධ්‍යාවේ ශ්‍රී දළදා මාලිග පරිශ්‍රයේදී සිදු කෙරුණා. ලෝකවාසී බෞද්ධයන්ගේ සනාතන උරුමයක් වූ සතර වනවර සහිත පිරුවානා පොත් වහන්සේ හෙවත් මහපිරිත් පොතෙහි හරයාත්මක සඳහර්භය එලෙසින් රැකගනිමින් ආමිස පූජා පැවැත්වීම සඳහා ධම්ම ධාතුන් වහන්සේ නමක ලෙස මෙම පිරුවානා පොත් වහන්සේ පූජා කෙරුණා. සතර වනවර සහිත පිටු 200කින් යුත් පිරුවානා පොත් වහන්සේ ඉදිරියේදී වෙහෙර විහාරස්ථාන වෙත පූජා කිරීමටද බලාපොරොත්තු වන බව දහම් පාරමිතා පදනමේ සභාපතිනිය සඳහන් කළා. මේ මතුවට සෑම විහාරස්ථානයකටම මා විසින් පූජා කිරීමක් සිද්ධ කරනවා. පිරිපත් වහන්සේ නමක් බැගින් මේ කර්තව්‍ය සාර්ථක කර ගැනීමට හැමෝම එක්වන්න කියලා බෞද්ධ වශයෙන් මේ නැගී සිටිය යුතු කාලයක් අප ධර්මමාර්ගයේ ගමන් කළ යුතු කාලයක්. ඉතින් සියලු දෙනාම බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව මේ අනුමෝදන් කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි. ගම
ගෝලීය ත්‍රස්තවාදය ඇතැම් රටවල අවුරුදු ගණනාවක් ක්‍රියාත්මක වද්දී අප රට තුල ඇති වූ ගෝලීය ත්‍රස්තවාදය වත්මන් රජයට සති 3කින් කළමනාකරණය කිරීමට හැකි වූ බව අමාත්‍ය කබීර් හෂිම් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාවනැල්ල ප්‍රදේශයේදී. සජාතික පක්ෂයට මේ පළවෙනි වතාව නෙවෙයිනේ මේ වගේ දෝෂාභියෝග අන්තිමට බැරි වෙනකොට පස්ස දොරෙන් ඇවිල්ලා ආණ්ඩු පෙරලන්නත් උත්සාහ කරා. විවිධ අයව කොළඹවල ආණ්ඩු පෙරලන්න උත්සාහ කරාට තාමත් බැරි වුණානේ. ආණ්ඩුව බලෙන් එවන්න බෑ. මේ ආණ්ඩුව එවන්න පුළුවන් පොදු ජනතාව තීරණයක් ගත්තනම් විතරයි. ඒ නිසා මේ ආණ්ඩුව ස්ථාවරයි. අපට පුළුවන් වුණා මේ රටේ ඇතවිච්ච ප්‍රධානම ප්‍රශ්නයකට සති 3ක් ඇතුළ හමුදාව ත්‍රිවිධ හමුදාව පොලිසිය මෙහෙවලා අපට ගෝලීය ත්‍රස්තවාදය අනිත් රටවල්වල මාස ගානක් අවුරුදු ගානක් තියෙන එක අපට සති 3කින් කළමනාකරණය කරන්න පුළුවන් වුණා පාලනය කරන්න පුළුවන් වුණා. ඒක ගැන කවුරුත් කතා කරන්නේ. ඒ නිසා හරිනම් දෝෂාභියෝගයේ ගේන්න ඕනේ නැත්නම් විපක්ෂයට තමන්ගේ කාර්යභාරය හරියට කරන්න මිනිස්සු අවශ්‍යන එකයි ආණ්ඩුව අස්ථාවර කරන රට අස්ථාවර කරන්න වැඩ කිරීමට ඒගොල්ලන්ට තමයි දෝෂාභියෝගයක් ගේන්න ඕනේ. එක එක ශේෂ්ත්‍රවල දැන් අඩුපාඩු වෙනකොට හැම එකක්ම හැම ගිනුමක්ම මේ දේශපාලඥයාගේ ඇඟ උඩ පටවන එක සාධාරණ නැහැ. විපක්ෂයේ ආණ්ඩු පක්ෂයේ හෝ කොයි පක්ෂේ වුණත් මේ රට වෙනුවෙන් ජනතාව විශාල කැපවීමක් කළ සේවය කරන මහජන නියෝජිතව විශාල පිරිසක් ඉන්නවා. ඒක ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. අපි වෘත්තියක් හැටියට ගත්තම වෛද්‍යවරු, ඒ වගේම නීතිඥවරුන්, මාධ්‍යවේදීන් වැරදි වැඩ කරන ගොඩක් අය ඉන්නවා. නමුත් සමස්ත ඒ ශේෂ්ත්‍රයට ගහන්නේ නැහනේ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ ආණ්ඩුව බලයට පත් වූ දා සිට රටේ ඇති වූ විවිධ සංසිද්ධීන් වලට කමිටු පිහිටු බවත් එම කමිටු මගින් මේ වනතේ කිසිදු චූදිතයෙකුට දඩුවමක් ලබා දී නොමැති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා සඳහන් කරනවා. ඒ මහතා මේ අදහස් පළ කළේ ඊයේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වමින්. රිෂාඩ් බදියුදීන්ගේ විශ්වාස භංගයට දැන් තේරින් කාරක සභාවක් පත් කරලා තියෙනවා. මේක අපි දකින්නේ විශේෂයෙන්ම රිෂාඩ්ගේ ඒ පිරිසිදුභාවය ඔප්පු කරන්න. ඒ වගේම මේ කමිටු පිළිබඳවත් අපිට හොඳ අවබෝධයක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ බලයට පැමිණි විගසම එතන ඉඳලා ආරම්භ වුණාට පස්සේ අද වෙනකොටත් විවිධ කමිටු මේ පාර්ලිමේන්තුව තුළ කමිටු පිහිටවලා තියෙනවා. මේ කමිටුත් එක්ක බැලුවම පස්සේ අපි පැහැදිලිවම දන්නවා මේ රටේ කට්ට දවල් ජනතාවගේ ඇස්වලට වැලි ගහලා මහ බැංකු මංකොල්ල කාපු බඳුන් කර වංචාව පිළිබඳවත් කමිටුවක් දැම්මා. ඒ වගේම ශාලාව ගිනිගත්තට පස්සේ ඒ ආයුධ ගබඩාව ඒකටත් කමිටුවක් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ මේ ආණ්ඩුව පත් කරා. ඊට අමතරව රංජන් රාමනායක රජයේ අමාත්‍යවරු කොකේන් ගහනෝ කියලා කියපු ප්‍රකාශය සම්බන්ධවත් කමිටුවක් ඉදිරිපත් කරා. හැබැයි මේ කමිටු සියල්ලංගෙම ඒ චූදිතයන්ට අද වෙනකොටත් මං හිතන්නේ කිසිම දඬුවමක් දීලත් නැහැ. ඒ කමිටු වලට වෙච්ච දේකුත් අද වෙනකොට නැහැ. ඒ වගේම තමයි මේ රිෂාඩ් බදියුදීන්ට සුදුහුණු ගන්න ගෙනාපු මේ කමිටුවෙන් සිද්ධ වෙන්නේ රිෂාඩ්ට හොඳට හොදලා නාවලා ජීවයක් ලබා දෙන්න තමයි මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ. බය නැති අගමැති සහ ඔය ඉන්න සභානායක ඇතුළු සීලු දෙනාට මේ විශ්වාස භංගය අපි අභියෝග කරන පුළුවන් නම් ඉතා ඉක්මනින් විවාදයට ගන්න. විරාමයකින් අනුතුරු හමුවෙමු තා දේශීය පුවත් සමගින්. විරාමින අනුතුරු ඔබ නැවතත් එකතු වී සිටින්නේ දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය Live at 12 සමගයි. කොළඹ දිසා දූෂණ මර්ධන ඒකකයේ ලැබුණු තොරතුරකට අනුව හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කළ පුද්ගලයෙකු ඔරගොඩවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සමග පොලිස් බලයටගත් මත්කුඩු තොගයේ වටිනාකම රුපියල් කෝටි 2කට ආසන්නයි. කොළඹ දිසා දූෂණ මර්ධන ඒකකයට ඊ රාත්‍රියේදී ත්‍රිරුද්‍රාතීකින් මත්කුඩු ප්‍රවාහනය කරන බවට තොරතුරක් ලැබී තිබුණා. එයනුව ඔරුගොඩවත්ත ගුවන්පාලම අසලදී අදාළ ත්‍රිරෝධරථය නවතා පරීක්ෂා කිරීමේදී මත්කුඩු කිලෝ ග්‍රෑම් 2යි ග්‍රෑම් 221ක් සමග ත්‍රිරෝධරථ රියදුරා අතරංගුට ගැනුණා. අතරංගුට ගත් සැකකරු කොටිකවත්ත ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක් වන අතර පොලිස් ප්‍රශ්න කිරීමවලදී ඔහු පවසා ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු ජංගම දුරකථනය ඔස්සේ ලබා දෙන තොරතුරුවලට අනුව මෙම මත්කුඩු තොගය ප්‍රවාහනය කළ බවයි. අතරංගුට ගත් සැකකරු රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සිදු කරන අතර එෙහිදී හෙළිවැත්තේ ඔහු මීට පෙරද මත්කුඩු ප්‍රවාහනය කිරීමක් සම්බන්ධයෙන් අතරංගුට ගත් නැත්තේ බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. තම දරුවන් තෙදෙනාද සමග වසපානය කළ මවක් පිළිබඳව ගිලිතරේ ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙන්නේ පොලිසිය සඳහන් කළේ සිය සැමියා සමග මංගල උත්සවයකට සහභාගී වී සිටින අතරතුර අදාළ මව තම දරු තිදෙනාට වසපවා ඇති බවයි.
ගිරිතලේ අග්බෝපුර යාය එක ප්‍රදේශයේ නිවසක ළමුන් කෑගසන ශබ්දයක් ඇසී ප්‍රදේශවාසීන් විමසා බැලීමේදී වස පානය කර සිටින දරුවන් තිදෙනෙකු සහ මවක් දැක තිබෙනවා. පසුව ප්‍රදේශවාසීන් මෙම පිරිස ජයන්තිපුර ග්‍රාමීය රෝහලට රැගෙන යාමට පියවරගෙන තිබූ බවයි වාර්තා වුණේ. ඔකට දැනගත්තේ කොහොමද? දැනගත්තේ මල්ලි කියන්නේ. එයා මොකද ඇලකේ? අපුවා පොඩියෙන් ටික වහපිලා මෙහෙමයි. පොලියක් කරන මෙහෙම නැතිලා ලොරන්. කෙනෙක් මොලිසෝරිය යනවා. අනිත් එක්කෙනා ඉස්කෝලේ 7 වසරේ දුවද. තවෙක් කෙනෙක් ඉන්නවා සාමාන්‍ය පුතෙක් 2 වසරේ වාගේ. මේ පිළිබඳව මින්නේරිය පොලිසියට දැනුම් දීමෙන් පසුව පොලිසිය පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ පියා මංගල උත්සවයකට සහභාගී වී සිටින අතරතුර මව විසින් තම දරුවන් තිදෙනාටද වසපොවා ඇයද වසපානය කර ඇති බවයි. ඔවුන් අතරින් වසපානය කිරීමෙන් දැඩි අසාධ්‍ය තත්වයෙන් සිටි සිව්හැවිරි දිදීනියක් ජීවිතක්ෂයට පත්වැති බව පොලිසිය සඳහන් කළා. වසපානය කළ අනිකුත් දරුවන් දෙදෙනා සිය මව සමග වැඩිදුර ප්‍රතිකාර සඳහා ජයන්තිපුර ග්‍රාමීය රෝහලේ සිට පොළොන්නරුව මහරෝහලට මාරු කර යවා ඇති බවයි පොලිසිය පවසන්නේ. පවුල් ආරවුලක් මේ සිද්ධියට හේතු වන්නට ඇති බවට සැක පළ කරන මින්නේරිය පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේ අත්තනගලු ඔය සහ එයාවට ප්‍රදේශයේ යුදාමුදාව සහ පොලිසිය එක්ව විශේෂ සෝදිසි කිරීමකට ලක් කර තිබෙනවා. පොලිසිය පවසන්නේ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීම් අතරතුර සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවටගත් බවයි. නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේ පසුගිය 23 වෙනිදා සිදු කළ සෝදිසි කිරීම් වලදී පුද්ගලයන් 19 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර ඉන් 18 දෙනෙකු පොලිස් අපමත මුදා හැරුණා. අනෙක් සැකකරු සන්තකයේ තිබූ ජංගම දුරකථනයේ අයි සංවිධානයේ සිටීමක් සහ වීඩියෝ දර්ශන තිබී ඇති අතර ඔහු රඳවාගෙන මේවන විට ප්‍රශ්න කරන බවයි පොලිසිය පවසන්නේ. මේ අතර ඊයේ දිනේත් අත්තනගලු ඔය සහ එයාවට ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් යුදහමුදාව සහ පොලිසිය එක්ව සිදු කරනු ලැබුවා. දහසක පමණ බටපිරිසක් ඒ සඳහා එක්ව සිටි අතර මෙහිදී අත්තනගලු ඔය විශේෂ පරීක්ෂාවකටද ලක් කොට තිබෙනවා. මෙම සෝදිසි කිරීම් වලදී සැකකරුවන් සිව් දෙනෙකුද අත්අඩංගුවටගත් බවයි පොලිසිය සඳහන් කළේ. කෙටි විරාමකින් අනතුරුව විදෙස් සහ ක්‍රීඩා පුවත්. ලයිව් ඇට් 12 තුලින් අපි අදට සමු ගන්නවා. මම සජිත් රණසිංහ. මම චවිකා ගුණසේකර යලි හමුවීම ලයිව් ඇට් 7 තුලින්. සුබ දවසක්.